පූජ්‍ය කල්බට අත්තේ ඥානේස්තර හිමියන් සිරගතවීම පුවත් මැවීමට සමත් වුණා. මේ අතර සිරගතව සිටි උන්වහන්සේගේ චීවරය ඉවත් කිරීම බන්ධනාගාර නීතිවලට අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කිරීමත් ආන්දෝලනයට ලක්වීමත් සමග විවිධ පුවත් එහෙමෙහි වමාරු වුණා. කොහොම නමුත් ඥානසාර හිමියන්ට අද එනම් 22 වෙනිදා අධිකරණය ඇප හිමි වුණා. ඒ ඥානසාර හිමියන්ගේ ඇප අයදුම හෝමාගම අධිකරණ විභාගයට ගත් අවස්ථාවේදී ඥානසාර හිමියන් 105ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නයි නියෝග කළ හෝමාගම මහේස්ත්‍රාත් උදේෂ් රණතුංග මහතා හිමියන්ගේ විදෙස් ගමන් පළපත්‍රයද තහනම් කරමින් ඒ සම්බන්ධයෙන් ආගමන විගමන පාලකයාට දැනුම් දෙන්නයි නියෝගයක් කළා. මේ අතර ඥානසාර හිමි සිරගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් කථිකාචාර්ය ප්‍රතිභා මහානාම හේවා මාධ්‍යට අදහස් දක්වමින් පවසා තිබුණේ සිර දඬුවම් නියමව බන්ධනාගාරගතව සිටින සෙසු හිමිවරුන් 15 දෙනා හා සමානවම ගලගොඩත් ඥානසාර හිමියන්ට සැලකීම ඉතාම අසාධාරණ ක්‍රියාවක් බවයි. ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනයක් ඉදිරිපත් කර තිබු නිසා බන්ධනාගාරයේදී උන්වහන්සේගේ චීවරය ඉවත් කිරීම ගැටලුවක් බවද ඔහු මාධ්‍යට පවසනවා. බන්ධනාගාරගතව සිටින හිමිවරුන් 15 දෙනාට එල්ල වී තිබූ චෝදනා බරපතල චෝදනා. නමුත් ඥානසාර හිමියන්ට එල්ල වී නැතයි යන්න කථිකාචාර්යවරයාගේ අදහසයි. ඥානසාර හිමිට අප හිමි වූ අභියාචනය පිළිබඳව අදහස් දක්වන ප්‍රතිභා මහානාම හේවා පවසන්නේ එම අභියාචනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සිදුවේ මහේස්ත්‍රාත්වරයාගේ අභිමතය අනුව බවත් එම අවස්ථාවේදී නීතිපතිවරයා හෝ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු සිටීම අවශ්‍ය නොවන බවත්ය. ඥානසාර හිමියන්ට ලබා දී තිබූ සිරදඬුවමට අනුව චීවරය ඉවත් කිරීම අධිකරණ ඇමතිනිය විසින් සාධාරණීකරණය කර තිබෙන මොහොතක අධිකරණ අමාත්‍යාංශය යටතේ සිටින නීතිපතිවරයාගෙන් කරුණු විමසීමේදී ලැබෙන පිළිතුර කුමක් විය හැකිද යන්න සිතාගත හැකි බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රතිභා මහානාම මහතා පවසා සිටියා. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීම සඳහා අපගේ channel NSK YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්නට එපා. ඒ අසල ඇති සීනුව සලකුණ click කිරීම මගින් ඔබට දිනපතා අපගේ නව වීඩියෝ දැක ගැනීමේ අවස්ථාව තිබෙනවා.